98 බුදු වීමෙන් සවන සතිය තථාගතයන් වහන්සේ නාග රාජේකුගේ දරණය තුල වැඩ සිටිහ යයි කීම සත්‍යක් විය හැකිද එසේ වැඩ සිටීම උන්වහන්සේට කරදරයක් නොවේද මේ ප්‍රශ්නේ ඇතිවන්නේ තථාගතයන් වහන්සේගේ සවන සතිය දැක්වීම සඳහා දැනට තනා තිබෙන ඇඳ තිබෙන චිත්‍ර රූපවල දෝෂය නිසාය. බුදුරජාණන් වහන්සේ නාග දරණයක් මත වැඩ ඉන්නා ආකාරයක් දක්වන්නා ඌද උන්වහන්සේගේ ශරීරය නාගයෙකු වෙලාගෙන ඉන්නා ආකාරය දක්වන්නා ඌද චිත්‍ර රූප කාරණය හරියට නොදන්නා චිත්‍ර ශිල්පීන් විසින් වැරදි ලෙස කර ඇති ඒවාය. සවන සතියේ තථාගතයන් වහන්සේ මුචලින්ද නාගරාජයා කළ සත්කාරය පාසරාසි සූත්‍ර අටුවාවේ විස්තර වශයෙන් මෙසේ දක්වා තිබේ. බුදුන් වහන්සේ අජපල් නුගරුකමුල වැඩ සිටි සවන සතිය පැමිණි කල්හි මුචලින්ද විල්තෙරට වැඩවදාරා එහි මිදෙල්ල ගසක් මුල වැඩ උන්සේක. උන්වහන්සේ එහි වැඩ සිටි සැටියේම මුළු සක්වලටම වසනා මහා අකල් වැස්සක් පටන් ගත්තේය. එය සතියක්ම පවත්නා වැස්සකි. සක්විති රජෙකු ඇති වූ කල්හිත් ලෝතුරා බුදුවරයෙකු පහළ වූ කල්හිත් මෙබඳු මහා වැස්සක් ඇතිවීම ධර්මතාවකි. ඒ වැස්ස පටන්ගත් කල්හි ඒ විල ඇසුරුකොට වෙසෙන මුචලින්ද නම් නාගරාජයා තථාගතයන් වහන්සේ මගේ භවනයට පැමිණ සිටියේම වසින්නට පටන් ගත්තේය. මා විසින් උන්වහන්සේට විසීමට ගයක් පිළියෙල කළ යුතුයයි සිතා ඔහුට සත්‍රුවන් පායක් මවා දිය හැකි 이르ද්‍යානුභාවයක් ඇතද එසේ කළ කල්හි එය මහත්ඵල නොවන්නේය. මහත්ඵල වීම සඳහා මා විසින් මාගේ කයින්ම උන්වහන්සේට සත්කාර කළ යුතුයයි මහා ශරීරයක් මවාගෙන බුදුරදුන් වට සත් වලල්ලක් දරන ගසා උඩින් පෙනේෙන් වසාගත්තේය. ඔහුගේ දරණයේ ඇතුළ අනුරාධපුරයේ ලෝවා මහාපායේ යටමාලය පමණ ඉඩ ඇතිවිය. එහි තථාගතයන් වහන්සේට වැඩ සිටීම සඳහා සත්‍රුවන් පළඟක් පනවන ලද්දේය. එහි මත රන් තරුවලින් හා මල් දම්වලින් සැරසූ වියනක් විය. සතර කොනෙහි සුවඳ තෙලින් පහන් දල්වන ලද්දේය. සතර දිසාවෙහි සඳුන් කල්ක පිර වූ භාජන තබන ලද්දේය. මේ පාසරාසි සූත්‍ර අටුවාවෙහි ඒ කාරණය විස්තර කර ඇති ආකාරයයි. මේ විස්තරයේ සැටියට දැනට ඇති සවන සතිය පිළිබඳ චිත්‍ර සියල්ලම වැරදි බව කිව යුතුය. මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකේ තුන්වන වර්ගයේ පාසරාසි සූත්‍රයේ අරිය පරියේසන සූත්‍රයේ අටුවාව බලනු.